මේ ආණ්ඩුවට කියනවා මේ රජයට කියනවා PCR පරීක්ෂණ පුළුවන් තරම් වැඩි කරලා මේ ඇත්ත ස්වභාවය මේ රටේ ජනතාවට දැනුවත් කරන්න ඒ වගේම නිසි තීන්දුව తీරන ගන්න දැන් මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මම දැක්කා අමාත්‍යවරු කීප දෙනෙක්ම කියනවා අපි කිව්ව දේ මේ රටේ ජනතාව ඇහුවේ නෑලු අපි කිව්ව දේ මේ රටේ ජනතාව අහන්නේ නැති හින්දා තමයි මේවැනි තත්ත්වයක් උදා වුනේ කියලා එතකොට මේගොල්ලන්ට දැන් හරි ගියාම මම තමයි මේ මේ කොවිඩ් පාලනය කරේ කියලා මහා උජාරුවට කියපු අය වැරදුනහම රටේ ජනතාවගේ වැරද්දෙන් වුණා කියලා ජනතාවට දැන් බෝලේ බස්සන්න උත්සාහ කරනවා ඒකින්ද අපි මේ ආණ්ඩු නිසි තීන්දුව తీරන ගත්තේ නැහැ එදා දෙවනි රැල්ල ඇති වෙනකොට මං වගකීමෙන් කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තුවේ මං කීප වතාවක්ම ඉල්ලීමක් කරා ගම්පහ දිස්ත්‍රික්කයේ ලොක්ඩවුන් කරන්න කියලා. එහෙනම් දෙවෙනි රැල්ලක් සිදු වෙන්නේ නැහැ. ඒක ඒ වෙලාවට නිසි තීන්දුව ගත්තේ නැහැ. දැන් මේ තුන්වෙනි රැල්ලත් මේ රජයේ නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා සිදු වුණා. PCR පරීක්ෂණ කරන ප්‍රමාණය අඩු කරා රටට පණිවිඩයක් දුන්නා. දැන් එහෙම ගැටලුවක් නැහැ කියලා අපේ මිනිස්සුත් ඒ ඒ ඒ ගැටලුවක් නැහැ කියන පණිවිඩේ විශ්වාස කරගෙන අවුරුදු කෑවා. ඉතින් අන්න ඒවැනි තත්ත්වයක් අද උදා වුණේ. ඒ වගේම තමයි දැන් PCR පරීක්ෂණය කරලා පොසිටිව් වුණාට පස්සේ දවස් 2 3 ගෙදර ඉන්න වෙලා තියෙනවා රෝහල් වලට යන්නේ නැතුව. මේක ඉතාම බරපතල කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. දවස් 2 3 පොසිටිව් වෙලා PHI මහත්වරු MOH මහත්වරු වෛද්‍යවරුන්ව දැනුවත් කරාට ඒගොල්ලන් කියනවා කරන්න දෙයක් නැහැ ඇඳවල් නැහැ. ඒකයි ඇත්ත తత్వේ. හැබැයි මාධ්‍ය සාකච්ඡාවලදී මේ ආණ්ඩුවේ නිලධාරීන් කියනවා නෑ ඇමතිවරුන් කියනවා නෑ කිසිම ප්‍රශ්නයක් නෑ අපිට ඕන තරම් ඇඳවල් තියෙනවා. ඕන විදිහට අපිට කරන්න පුළුවන්. නමුත් පොසිටිව් වෙච්ච රෝගියාව රෝහලකට ගින යන දවස් 2 3ක කාලයක් යනවා. ඉතින් ඉතා පැහැදිලිවම ඉතා භයානක තත්වයකට පත් වෙලා තියෙනවා. ඒකින්ද අපි ඉල්ලීමක් කරනවා මේ කොවිඩ් පොසිටිව් වෙච්ච අයව ඉක්මනට ඒ රෝහලකට හෝ එහෙම නැත්නම් වෙනත් මධ්‍යස්ථානයකට ගෙනීමේ වැඩපිළිවෙල ඉක්මන් කරන්න. මොකද එහෙම ගෙදර ඉන්නකොට ඔබ දන්නවා අපේ රටේ සංස්කෘතියත් එක්ක අපේ රටේ ජනතාව හැදිලා තියෙන ආකාරයත් එක්ක තවත් ඒක පැතිරෙනීමේ හැකියාව වැඩි. ඉතින් සමහරක් අය ඒ කියන්නේ නොදිනුවත්කම නිසා අල්ලපු ගෙවල් වලටත් යන අවස්ථාවල් තියෙනවා. මේ පොසිටිව් වෙලා දැනගෙන. ඒ වගේම තමයි ඒ PCR ටෙස්ට් එකක් කරාට පස්සේ දවස් දෙකක් තුනක් යනවා ඒකේ ප්‍රතිඵල ගන්න. ප්‍රතිඵල ලැබෙන්න. මෙන්න මේ ප්‍රශ්න ටික තවමත් විසඳ ගන්න බැරි වෙලා තියෙනවා මේ රජයට. එදා තිබ්බ ප්‍රශ්න ටිකම තමයි තවත් උග්‍ර වෙලා තියෙන්නේ. එදාත් අපි කිව්වේ මෙන්න මේ ප්‍රශ්න ටිකමයි. නමුත් PCR ටෙස්ට් එකක් කරලා පැය 48ක් යනවා නම් ඒකේ රිපෝට් එකේ ප්‍රතිඵල ගන්න. එතකොට ලොකු අවදානමක් තියෙනවා මේ පැය 48 තුල. ඉතින් මෙන්න මේ වගේ මූලික ප්‍රශ්න ටික තවමත් විසඳන්න මේ ආණ්ඩුවට හැකියාවක් වෙලා නැහැ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා මේ තුන්වැනි රැල්ලත් පාලනය කරන්න මේ අවශ්‍ය මූලික කාරණා ගැන අවධානය යොමු කරලා ඒකට පිළිතුරු ලබා දෙන්න. Breaking Dr. Okay.